වශයෙන් මේ වෙනකොට අපේ රටේ නායකෝ දෙන්නම කියන්නේ ඔුන්ගේ දේශපාලන ඉතිහාසයම ගත්තම ඇතවශයෙන්ම ජනතා මතය සත පහකට ගණංගන්න නැති සහකම්පනය කියනෙ එක පොඩ්ඩක්වත් ගෑවිලාවත් නැති ජනාධිපති කෙනෙකුයි අග මැති කෙනෙකු ත් එක්ක තමාපි මේ ආණ්ඩ මේ ආණ්ඩුවක් මේ නිකං හදාගෙන යන්නේ අපි දන්නව රනිල්වික්‍රමසිංහගේ ඉතිහාසය ගත්තාත් ඔහු කිසි වෙලාවක ඔහුගේ මහිතන ප්‍රධාන ලක්ෂණයක් තමයි ඔහුට ජනමතය තේරුම්ගන්න බැරකත් ජනමතය ගැන කිසිම හැඟීමක් නැති එකත් ජනමතයට කිසිසේත්ම ගෞරවයක් දක්වන්න නැති පුද්ගලය හැටියට තමයි ඔහු අපි අතර සු ප්‍රසිද්ධ. ඒවාගේම තමයි ගෝටාවේ රාජ පක්ෂ කියන්නේ ඊට දෙවැනිියක් කෙනෙක් නෙවේ ඔහුටත් තියෙන්නේ ඒවාගේ ඒවාගේම ඉතිහාසයක් තමයි ඔහු තමයි අපි දන්නවා මාධ්‍ය ඉස්සරහා වුනත් කිව්ේ මේ ලාසාන් වික්‍රමති උස්තුන්ග කියන කෞද් කිය හුවේ ඔහුගේ ප්‍රශ්න ගන්නකොට සන්ත වික්‍රමතුන්ගේ ාතනය පිළිබාඳ. තකොට ඔහුන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ව ප්‍රසිද්ධිය එල්ලා මාරන්න යෝජනා කරපපු පුද්ගලේ. මෙහෙම දෙන්නෙක් තමයි අවාසනාවකට අපේ රටේ දැයි නායකයෝ වෙලා ඉන්නේ. ති එතකොට මේ ගොලොන්ගෙන් අපිට කිසිසේත්ම සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් මෙතන විශේෂත කරුණකුත්තියනවා මොකෝ ගෝටාබය රාජ පක්ස කෙසේ වෙතා. ඔොහුට ඔහුගේ ඒ හැසිරීම සහ ඔහුගේ හැඟීම් විරහිත බව ඉතාමත්ම තදිින් සියලු දෙ දැනගෙන හිටියට රනිල් වික්‍රම සිංහට තියෙනවා පොඩි පව එක කොහුගේ ඔහු ජාතයන්තරවත් සමාජයේ යම් පිරිසුත් පිළිගන්නවානිකං මෙයාගේ මොනවාවුනත් එකක් ලිබරල්වාදී පුද්ගලය ලිබරල් අදහස් දක්වන පාලිමේන්තු සංස්කෘතියට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පුද්ගලය කියන එක නිකාම් පොඩ්ඩක් සමාජයේ හැදිල තියෙනවා රනිියර් වික්‍රමසිංහ ගැන. ඒක තමයි ඔ ඔුගේ දැහුගේ ජාතයන්තර සම්බන්ධතා වල වනත් ඔ ඔහ හඳුන්වාන් දෙන්නේ හම විශේෂයෙන්ම පාර්ලිමේන්තු ප්‍රමයට විශාල ගරුත්වයක් තියෙන නායකේ කැටියට තමයි රඩිය වික්‍රමසිංහ පෙනීන්නේ. නමුත් අපි දන්නවා ඔහු මේ රටේ නායකත්වයට පත්වෙච්ච හැමවස්ථාවකම. හැම අවස්ථාවකම, ඔහුගේ ඒ ලිබර ප්‍රජාතන්ත්‍රවාදී අදහස්, ඔහුගේ ක්‍රියාවෙන් සහ දේශපාලන භාවිතාවෙන් කිසිසේත් පෙන්න්නපු පෙන්න්නම් නැති එක් කෙනෙ කිය එක පිහොඳටම දන්නවා ඒ ගොඩක් කතා කරන්න ඕන දෙයක් නෙවේ ඔහු නායකත්වය දුන්න පක්ෂයටවත් ඔහු ප්‍රජාතන්ත්‍රවාද ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් ප්‍රජාතන්ත්‍රවාදී නායකයේ හැටියට පෙනීන්න බැරිවෙච්්‍ර නිසා තමයි ඔු මේ රටේ තියෙන පැරණීම දේශපාන පක්ෂයයක් වන ක්ත්ජාතික පක්ෂය දෙකට කැඩෙන්නේ ඒකෙ තියෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී බව නිසාමයි. එහෙම පුද්ගලයෙක්ෙන් අපිට කිසිසේත්ම සාධාරණය හෝ ප්‍රජාතන්ත්‍රවාදය අපිට බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් මෙතන වැදගාත්‍රෙන්නේ මේ වෙලාවේ විශේෂෙන්ම රානිීල් වික්‍රවසිංහ. රට මේ වෙලාවේ මුණ දෙන ආර්ථික ගැටලුව ඉස්සරහට දාලා. අපේ ජනතාවට ඔහු කියාසිටින්නේ ඇත වශයෙන්ම. අපිට තෝරගන්න වෙනවා එක්කෝ ආර්ථික වියසනය විසඳන්න වෙනවා අ එෙමන ඇත්ත අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන තීරණ දෙක අතර අපිට තේරීමක් කරන්න කියලා ඔහු එක අතකට මේ ජනතාවට බලපෑමක් කරන්නේ. ඒ නිසාමතමයි අපි දන්නවා මෙ පහුගිය කාලෙයට තුළාත්. ඔහු මේ මේ තියෙන ආර්ථික අත්බෝදධයට සහ දේශපාන අර්බෝදධයට එරෙහිව පෙනීහි හිටිනස් නායකත්වය දෙන අය දඩයන් කරන මේ මේක දැන් ආරම්භ වෙලා තියෙනෙ ඉතාමටම පැහැදිලි එක තෝරාගත්ත පිරිස දඩයන් කරන එකක් තමයි මේ වෙලාව යන්නේ අපි දැක්කා මේ සතිය වෙච්ෂ්‍ර විරෝධයක දී වුණත් IMF එක සමඟ ැ රැස්වීම ආරම්භ කරන අවස්ථාවය වුනත්. ඊට පස්සේ මොකක්ද කිව්ව මකදාපුන් චෝදනාව ඒ ආපුූ විරෝධය නිසා IMF එකත් එක් ති රැස්වීමට නිලධාරීන්ට යන්න පරක් වුණාකිව්. මේනත් මේ තිබ්බ විරෝධතාවය නිසා. ඉතින් මේ විදියට මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ. මේ ආර්ථික අර්බූධය විසඳන්න ඒ විසඳීමට එරෙහිවයින්නේ මේ විරෝධකරුවන් කියන එක තමයි ඔවුන් පෙන්නුම් කරන්න හදන්න. ඉතිං මේක අපි හරියට තේරුන්ගන්න ඕනේ. මේක අපි හරියට තේරුන්ගන්න ඕනේ මොකෝ මාසගානත් එස්ස රටේ ජනතාව පුරවැසියන් හැටියට ඔවුන් ඉදිරිපත් වෙලා තියෙන්නේ ඉතාමත්ම සාමකාමීව සහ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන්. ප ඉන්න අරගලයක තමයි ඔවුන් මෙතෙක්ල් ඔවුන් සහභාගි වෙලා තියෙන්නේ. ඔවුන් කිසි විටක ඒ ප්‍රචාන්්ඩත්වයටවත් ප්‍රජාතන්ත්‍ර විරෝධීටයුතුවලටවත් ඔවුන් මැ මැදිහත් වෙලා නෑ සහ මේ වෙලාවේ අත්තාඩම්ගුවට අරාන්තියන හත් වෙන එම අරගලවලට නායකත්වය දුන්න හත් දෙනෙ. විශේෂයම එරංග ගුරසේ කරත් ජගත් මනුවර්ණාත් කියන්නේ ජාතික ජනබලවේගේ විදාායක සභිකයන් දෙන්නේ. ඒකයන්නේ ඔවන් දැන් දේශපාලන ව්‍යාපාරවල සහ දේශපාලන පක්ෂවල නායකයන් දැන් දද්ධඩයන් කරන්න පටන් අරගෙන තියෙනෙ. ඉතිං ඒක හරියට අපේ ජනතාවත් ජාත්‍යන්තර සංවිානත් ජාතයන්තරත් හරියට තේරුන්ගන්න ඕනේ මොකක්ද මේ ඇතවශයෙන්ම සිද්ධ වෙන්නේ කියලා. මේ විදියට බොරු තෝරා ගැනීමක් කරන්න ජනතාව පොළොබඹයිකෝ ආර්ථික ප්‍රශ්න විසඳන්න්න ඕනේ හෙමනැත්ත ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න ඕනේ වගේ ඒ පරස් පර දෙකක් හැටියට පෙන්නුම් කරන්න උත්සාහයකුත් මේ වෙලාවේ යනවා. ති ඒ හාරහා ඇත්තවශයෙන් අපි දාන්නවා රානිල් වික්‍රම සිංහ කියන්නේෙත් ගෝටාබය රාජපක්ස කියන්නේ දේශපාලන විවේචන හෝ දේශපාලන ප්‍රතිවාදීන්ව එක් ගනු දෙනුකරන්න පුළුවන් දෙන්නෙක් නෙවෙයි ඔවුන් දන්නේ මර්ධනය විතරයි. මේක තමයි ඔවුන්ගේ ඉතිහාසය මේක තමයි ඔුන් දැනටත් කරන්නේ. ඉතිං අපි නැවත වතාවක් කියා සිටින්නේ. අපි මේක මේ විදදියට භාරගන්න සූදානම් නෑ. අපි මේක වෙනුවෙන් පෙනීන්නවා. මේ අරගලකරුවන් නිදහස් කරනකං අපි සටන් කරනවා ඔවුන් වෙනුවෙන් පෙනීන්නවා. ඒ හත්දනා කියන්නම මේ අරග මුල සිටම නායකත්වය දුන්න හත්දෙනෙක් ඉති ඒ හදදෙනාව මේ විදිට බොරු චෝදනා ඉදිරිපත් කල්ලා මෙහම අත්තා අඩංගුවට ගැනීම අපි තරේ හෙලා දකිනවා. ඒ වෙනුවෙන් අපි කරන්න පුළුවන් හැම දෙයක්ම නීතිය මාර්ගයන්ද අරගලය මාර්ගයන්ද පාලිමේන්තුව ඇතුළල ද පාලිමේන්තුව පිටද කරන්න පුළුවන් හැම දෙයක්ම කරවා හැම ක්‍රියාමාත්යක්ම ගන්නවා. ඔවුන් කිසි විටකවත් අපිතානි කරන්න. ඒහත් දෙනා විතරක් නෙවෙයි. ඒහ ඇර තවගත්තත් ඒ අය වෙනුවෙනු අපි පෙනඉන්නව. මේක මෙතර මෙහෙම ඉවරකරාන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙහම බය කල්ලා මර්ධනය කරලා නතර කරාන්න පුළුවන් දෙයක් නෙවෙයි. අරතිසි සහෝදරයක් ව්වත් වගේ. මුළු රටම හිරගයක් කරන්න වෙයි ඔවුන්ට මේක නවත්තාන්න මොකෝ ගොල්ලොගොලො මේ හත් දෙනා වෙනුවට අපි හත්සීයක් හත්දාක් ලක්ෂ හතක් වුණනා තෙලියට ගන්න පුළුවන්. ඒවගේ තැනක තමයි අද සමාජය ඉන්නේ. ඒක තේරුම් ගන්න කියලා අපි අපි කියා සිටන හැබැයි අපට ලොකු විශ්වාසයක් නෑ මේ ආණ්ඩුවට තේරුම් ගන්න පුළුවන් කියලා. ඒ නිසා අපි ආරාධනා කරන්නවා මේ වෙනකොටත් අරගලකරුවන ආරක්ෂාකිරීම සහ අරගලකරුවන්ගේ මර්ධනයට විරුද්ධව, සංවිධානයවෙමින් තියෙන ඉන්න ජනතාවට එන්න අපිට එරහිව වෙනී සිටිමු අපි ඉරිදා හවස කරන විරෝධතාවයටත් ඊත පස්සෙද් ප්‍රාදේශය මට්ටමෙන් කරන විරෝධතාවලටත්. සහ ඔබත් පුළුවන් පුළුවන් විදියට. ඉන්න ඉන්න තෑන් වල ඉදක් ඔවුන් ඔබගේ විරෝධතාවය පෙන්නුම් කරන්න කියලාපි ඉල්ලා සිටිනුව අරගලකරුවන් අපිතානිකරන්නේ අරර නායකයන් අපිතානිකරන්නේ අපිදන්නවා මේ වෙලාවේ අරගලේ තියෙන විශේෂම දේ තමයි මේ ක්‍රියාවලිය තුළින් නායකයන් බිහිවීම. ඔය මේ හත් දෙනා අපි දන්න හත් දෙෙනෙක් නමුත් ඒ ඇරෙන්න්න මේ හැම මොහොතකම හැම ආරගලයකින් මේ හැම මර්ධනකාරී මැදිහත්වීමකින් ආණඩුව කරන්නේ තව තව නායකයන් බිහි කරන්න අවශ්‍ය කොන්ද කොන්දේසි ඇතිකරණ එක. ඉතිං එන්න. වත් මාර්ධනය කරන්න තවත් මේ විදියට ප්‍රජාතන්ත්‍ර විරෝධීව හැසිරෙන්න්න. අපි තවතව නායකයන් බිහි කරනවා. මේක ඕගොලොන්ට දිනන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන අපි තරේ ආණ්ඩුවට කියා සිටිනව. මේක අවසානයට දිනන්නේ ජනතාව ඔබ නෙවෙයි. ඔගොල්ලො දැන්ක් හොඳටම අසාර්ථක අවලංගු නායකයන් සහ අවලංගූ ආණ්ඩු ඉතිං එක නිසා යන්න ලෑස්ති වෙලාඉන්න. මේ විදිට මේ ක්‍රියාම අර්ගවලින් මේකනම් කිසිසේත්ම නවත්තන්න බෑ කියන එක අපි තවදුරටත් කියා සිටි නොවහොම ස්තුතියිපෝ වාරණයෙන් තොර අපංෂපාති වාර්තා කරණය.